UN Lekasiasu Navedarna Sri Lankan Guanyanin, Agramatibara Atulu Sri Lankika Duta Pirisa, Melissa Adaluma, Bangladesh Balapitatwagia. Member Dedin and Elasan Charidi, Agramati, Mahind Rajapaksha Mahata, Bangladesh, Nidha Swarna Jayanti Saha, Bangladesh, John Rajay, Jatika Pialis Salakine, Bangabandu Sheikh Mujibur Rahman Mahatagi, John Mashata Sangvatsara Samarumate, Equimata Niyamitai, Bangabandu Sheikh Mujibur Rahman Metumagi, Sivan John Matinia Samarimas on the Haprakash Shet Patkele, Mujib Varshet Adalava, Adina Pasurve, Agramati, Mahind Rajapaksha Mahata, Visheshadeshan Akta, Timata Niyamitavati Benaba, Member Nilasan Charidi, Agramati, Mahind Rajapaksha Mahata, Bangladesh, Agramati, Sheikh Hashi. Mahatmir, Bangladesh Janadipati, Mohammed Abdul Hamid Mahata Saha, Bangladesh Videshamatibaratulu, Prabhun Samaga, Depar Shia Saka Chapa, Timotan Yimitai, Matra Gramatibarasia, Bangladesh Sanchari Aramakirimata Pere, Kalutra Districti, the Haswiseka Vasare, Palamasa Tatula to Darwan Sadaha, Pasal Upakana Katala Beda Dime, Sisudaru Yatra, Vyaputi, Vesta Hunter, Arli Hamandri di Sahabaguna. අපි එක වසරේ පුංචි ළමයි. අද අපි රජමැදුරට ආවා. අද අපිට රෝහිත සීයා තෑගි දෙනවා. බොහොම පින් රෝහිත සීයේ මහින්ද සීයේ. මව්බිමේ අනාගත සිසු දරු දැරියන්ගේ නැනපහන් අවදි කිරීමේ අරමුණ පෙරදරි කර ගනිමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරයක් ලෙස සිසු දරු යාත්‍රා වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් කැපවෙච්ච ආණ්ඩුවක් කියලා කිව්වොත් නිවැරදි මේ ආණ්ඩුව. අද දරුවෝ හැම වෙලාවෙම පෑ 24 ම පොතපත පාඩම් කරන්න කියලා වද කරන එක නෙවෙයි තියෙන්නේ දෙමෝපියන්ට. එයාට නිදහසේ හැසිරෙන්නට ඉඩ තියන්න ඕන පුළුවන්. ඒකන ගමන් තමයි අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලා මම නම් විශ්වාස කරනවා. ක්‍රීඩාව තමයි දරුවෙකුට අවසානයේ ජය පරාජය පුරුදු කරන්නේ. සමාජයට එනකොට වැඩිහිටියෙක් වුණොත් ජය පරාජය හුරු වෙලා තිබුණේ නැත්තම් ඒ දරුවා ඒ සමාජයේ ඉන්න පුද්ගලයා තමන්ගේ ජීවිතේම ජය පරාජය පිළිබඳ අවබෝධයක් නැති කම නිසා ඔවුන් විනාශ වෙලා යනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පරාජයට පත් වෙලා යනකොට මෙරටේ අධ්‍යාපනය වෙනුවෙන් මහින්දෝදයේ විද්‍යාගාර 1000ක් මේ රට තුල ස්ථාපිත කරා. හැබැයි රජයක් තිබිලා තව රජයක් බලයට පත් වුණාම දැයේ දරුවන්ට සහ සමාජයට ආදරය කරනවා නම් ඒ කරගෙන ගිය දේ ඉදිරියට ගෙන යාමයි දරුව වෙනුවෙන් කළ යුතු කියලා අප විශ්වාස කරන්නේ. නමුත් මුලින්ම කරේ මහින්දෝදය විද්‍යාගාරයේ තියෙන මහින්දෝදය ගලෝ දැම්මා. ඒකටත් කමක් නැහැ. මහින්ද කියන නම ගලෝ දැම්මා නම් ඒක තියෙන දේශපාලන වෛරයක් වෙන්න පුළුවන්. එනිසා දෙමව්පියන්ගෙන් අපි ඉල්ලනවා මේ දරුවන්ගෙන් මොන දේ හොරකම් කරගත්තත් මේ දරුවෝ ලබන බුද්ධිය කවදාවත් කෙනෙකුට හොරකම් කරගන්න බෑ. අද කොවිඩ් 19 වසංගතයේ මුළු ලෝකයම වෙලාගෙන සිටිනවා. අපිට වඩා ධනවත් රටවල් වල පාසල් සම්පූර්ණයෙන් වසා දමලා තිබෙනවා. අපිට පුළුවන් වෙලා තිබෙනවා අපේ පාසල් විවෘත කරන්න, විභාග පවත්වන්න, අපේ දරුවන්ගේ අධ්‍යාපනයට කිසි හානියක් නොවන විදිහට ඒ වැඩ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේ රජයට පුළුවන් වෙලා තිබෙනවා. සතියකට ඉස්සෙල්ලා තමයි අපි අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් කළේ. අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේ ඒ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට. ඊට පස්සේ ජූලි මාසයේ උසස් පෙළ පන්ති පටන් ගැනීම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.